සුබ දවසක් ඔයාලා හැමෝටම අනාදත් කුකින් විත් චෙප්ෂානි මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරන් ආවේ අපි උත්සව දවස් වලට නිතරම ගෙවල්ලා හදන මැලේ අච්චාරුවක් රසට හදාගන්න විදිහ. ඉතින් සුපුරුදු විදිහට වෙනදා වගේම අදත් කියනවා මාව subscribe කරලා තියෙන අයට බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ අදාළ තෙන්නම් එකතුනේ ඔන්න මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. රෙසිපිස් හොඳයි කියලා හිතනවා නම් යන්න කලින් subscribe කරලා යන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් කියන්න comment කරන්නත් අමතක කරන්න එපා. bell button එකත් ඔබලා තියන්න මම video එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අපි දැන් බලමු මේ අච්චාරුව කොහමද හදාගන්නේ කියලා. ඉතින් සමහර මේ අච්චාරුවට කැමති නැහැ. හුඟක් අය කියනවා මේක පැණිරහ වැඩිනේ අච්චාරුවකට එහෙම කියලා. ඉතින් එහෙම නැහැ. මේ පැණිරහ ගතිය ඔයගලන්ට අඩු වැඩි කරලා ඔයගොල්ලෝ කැමති විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම අද මම මේ ටිකක් මම කැමති විදිහට මේ හින්දලා සෝස් ගතිය අඩුවට තමයි අච්චාරුව එක හදලා තියෙන්නේ. ඔබලන්ට සෝස් ගතිය වැඩිපුර ටිකක් තෙත ගතියට ඕන නම් ඒ විදිහටත් හදා ගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද ඒ විදිහටම අපි මේක කරගන්නේ කියලා. මෙන්න මේ දේවල් තමයි අපිට ඕන වෙන්නේ. අපි බලමු මොනවාද කියලා. වෙනදා වගේ මම එකින් එක හඳුන්වලා දෙන්නම්. මම මෙතන අම්මිරිස් ග්‍රෑම් 100ක් මේ විදිහට පොඩ්ඩක් පළලා අරන් තියනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ සමහරු කැමති නැහැ ගොඩක් මිරිස් දාන්න මේ මැරේ අච්චාරුවට. අපි ගෙදර හදන්නේ අපි කැමති විදිහට නේ. ඒක හින්දා ඔයගොල්ලෝ මේ විදිහට කැමති විදිහට කැමති නම් වැඩිපුර ගන්න. කැරට් ටිකක් කැරට් අලියක් ලොකු කෑලි වලට කපන් තියනවා. ඉතින් මේ මට මාළු මිරිස් වලට වැඩිය පොඩි වෙනස් මිරිස් ජාතියක් හම්බුණා. ඒක මිරිස් මාළු මිරිස් වලට වැඩිය පොඩ්ඩක් සැරයි. මිරිස් තරම්ම සැර නැහැ. ඒක හින්දා මම ඒක පොඩ්ඩක් දිග අතට කපලා තියෙනවා. ඔගලන්ට මාළු මිරිස් ගන්න පුළුවන්. ඒ වගේම රතු ලුණු මම මෙතන ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. ඔගලෝ බී ලුණු ගන්නව නම් මතක ඇතුව කපද්දි දැන් බී ලුණු ගෙඩියත් මේ වගේනේ මේ ඇස් උඩ කෑල්ල එකම කපන්න මෙහෙම තියෙද්දි මම මේ පෙන්නන විදිහට නැත්තම් ඔගලෝ මේ වගේ වෙනම කපා ගත්තොත් අච්චාරුව හදද්දි ඒක මේ පියලි ටික ගැලවිලා යනවා ලුණු ගෙඩිය. ඒකින්ද බී ලුණු ගන්නව නම් ඒ ලුණු ගෙඩිය උඩ කොටසත් එක්කම කපලා ගන්න. ඉතින් මම මෙතන රට ඉඳි ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. ඒක මම දෙවිදියකට කපාගෙන තිනවා. ටිකක් භාගයක් මම මේ විදියට දිග කෑලි කපලා ඉතුරු ටික පොඩිවට කපාගෙන තියෙනවා. මම මේ දිග කෑලි කපපු ටික බ්ලෙන්ඩ් කරන්නේ නැහැ. ඉතුරු ටික තමයි හදද්දි මම කියන්නම් අපි ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියලා ඔයගලන්ට. අමුද්‍රව්‍ය ටිකත් මම හරියටම දාලා තියෙනවා. ඒ වගේම ඉඟුරු කෑල්ලක් මේ වගේ තලලා අරන් තියෙනවා. ටිකක් ලොකු කෑලි වුණාට කමන්නේ අපි මේක බ්ලෙන්ඩ් කරගන්නවා. ඒ වගේම සුදු ලුණු බික් 4-5ක්වත් පොඩි කරලා මෙහෙම තලලා අරන් තියෙනවා. ඊට අමතරව අපිට ඕන වෙනවා අබ. අබ මෙතන මම මේ සෑඳි එකමාරක් විතර අරන් තිනා කුඩු. ඔයගලන්ට මේවා ගලේ අඹරලා ගන්නවා නම් ගොඩක් රසයි. ඉතින් මම නම් බ්ලෙන්ඩරේ තමයි කෙටුවේ. ගම්බිරිස් කුඩු මේ සෑඳි එකමාරක් විතර අරන් තිනවා. ඉතින් මීට අමතරව මම දැන් මෙතන අරන් තිනා තක්කලි සෝස්. ඉතින් සමහරු දාන්නේ නැහැ. උනාට තක්කලි සෝස් වල අපි දන්නවා ඇඹුල් ගතියක් තියෙනවා. ඉතින් තක්කලි සෝස් ටිකක් දැම්මොත් ලස්සන පාටක් වගේම ඔයගලන්ට විනාකිරි පොඩ්ඩක් අඩුවෙන් පාවිච්චි කරගන්න පුළුවන් මේ අච්චාරුවට. ඒකෙන්ද ඔය හුඟක් හොටෙල් වල වෙඩින්ස් වලට එහෙම ගියාම ඔයගොල්ලෝ දැකලා රතු පාටට මැලේ අච්චාරුව තියෙන. ඉතින් ඒගොල්ලෝ හුඟක් තක්කලි සෝස් එක තමයි මේකට පාවිච්චි කරන්නේ. විනාකිරි දානවා ඊට වැඩිය. ඉතින් මම විනාකිරිත් මෙතන අරන් තියනවා මිලිලීටර් 150 පොල් විනාකිරි ඔක්කොම දාන්නේ අපි ඕන විදිහට දාගමු. කුරුඳු පොතු කෑල්ලක් අරන් තියනවා. ඒ වගේම මිරිස් කුඩු මම තේ හැඳි දෙකක් මේ විදිහට අරන් තියනවා. කහ චුට්ටකුත් අපිට ඕන වෙනවා. ඒකෙන් ලොකු පාටක් පෙනුන් නැතුවට ඒ පාට ලස්සන කරගන්න මේ කහ උදව් වෙනවා අපිට. ලුණු ඕන වෙනවා රසේ හැටියට. ඒ වගේම තමයි මම මෙතන සීනි ටිකක් අරන් තියනවා. ඔක්කොම දාන්නේ අපේ රටේ ඉඳිවල පැණිරහ ගතිය මදිනම් වගේ මේ අච්චාරුවට අපිට සීනි පොඩ්ඩක් දාගන්න පුළුවන්. දැන් මම මුලින්ම මම අර ගම්බිරිස් අබ කුඩු කරගත්ත බ්ලෙන්ඩ් කප් එකටම අපි අර ගත්ත පොඩිවට කපාගත්ත රටේ ඉඳි ටික මේකට දාගන්නවා. ඊට පස්සේ අපි ගත්ත ඉඟුරු සුදු ලුණු ටිකයි අබ ගම්බිරිස් ටිකයි මේකට එකතු කරලා අපි ගත්ත විනාකිරි වලින් පොඩ්ඩක් දාලා මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. විනාකිරි වලින් පොඩ්ඩක් දාන්න මොකද බ්ලෙන්ඩ් වෙන්න අපිට දියර ගතියක් ඕන හින්දා ඒකලා හොඳ පේස්ට් එකක් වෙන විදිහට ඒ ටික බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් ඒ ටික හොඳට පේස්ට් එකක් විදිහට බ්ලෙන්ඩ් වුණාට පස්සේ දැන් මම මෙතන වතුර භාජනයක් හොඳට රත් වෙන්න තියලා තිනවා. මේකට මම ලුණු හැන්දක් විතර දාලා තිනවා. ඉතින් ඒකට මම මේ අපේ එළවලු ටික දාලා ලාවට තම්බ ගන්න. මතක තියාගන්න හොඳටම සොෆ්ට් වෙනකන් එළවලු තම්බ ගන්න එපා.
කැරට් පොඩ්ඩක් හයිය හින්දා මම විනාඩි එකමාරක් විතර තම්බ ගන්නවා එච්චරයි ලුණුත් විනාඩියක් වගේ තමයි මිරිස් නම් තප්පර 30ක් වගේ දාපු ගමන්ම වතුරෙන් ගන්න මොකද මේක සමහර ඕගොල්ලෝ දැකලා ඇති සෝස් එක හදලා ඊට පස්සේ අපි අර කරි එකක් හදනවා වගේ ඒ සෝස් එකෙන් මෙලවලු තම්බ ගන්නවා මම එහෙම කරන්නේ නැහැ එහෙම කරද්දි අපේ එලවලු වල පාට පොඩ්ඩක් වෙනස් වෙන්න බලනවා ඉතින් මේ විදිහට කරාම අපි අර සිංහල අචාරුවක් කරනවා වගේ මේක අපිට ඒ අපි කැමති ලස්සන පාට තියාගෙන මේ අචාරුව හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි එළවලු ටික අමු ගතිය පොඩ්ඩක් අඩුයි හොඳට තැඹිලා තියෙන හින්දා අපිට හදපු දවසේම එවෙලෙම වුණත් කැමට ගන්න පුළුවන්. ඒ වාසි දෙකම හින්දා මම සාමාන්‍යයෙන් මේ විදිහට තමයි හදාගන්නේ. ඊට පස්සෙත් මොකුත් වෙන්නේ නැහැ වතුර හොඳට අපි පෙරාගෙන ගන්න හින්දා අපිට මේ අචාරුව අනිත් සාමාන්‍ය අචාරුවක් වගේම කල් තියාගෙන කන්න පුළුවන්. එළවලු ටික තම්බලා පැත්තකින් තිබ්බට පස්සේ මම දැන් භාජනයක් අරගෙන ඒකට විනාකිරි ටිකක් දාලා අපි අරගත්ත විනාකිරි වලින් ඒකට අපි අරගත්ත තක්කාලි සෝස් ටික දානවා. දාලා අපි අර දිග අතට කපාගත්ත රටේ ටික මම ඒකට දාලා පොඩ්ඩක් ඒක පෙඟෙන්න වගේ තියනවා. ඉතින් මේක පිටි වෙලා දිය වෙලා යනකම් අපි මිශ්‍ර කරන්නේ. පොඩ්ඩක් අර රටේ ඉඳි වල කෑලි ගතිය පේන්න හින්දා තමයි අපි මේ කෑලි ටික ඉතුරු කරගෙන බ්ලෙන්ඩ් කරගන්න නැතුව මේ විදිහට අපි අර හදාගන්න අච්චාරු සෝස් එකටම එකතු කරගන්න. ඉතින් මේක ඔයගොල්ලෝ බෙරි වෙනකම් මම කිව්වා වගේ දිගටම හැඳි ගගා ඉන්න එපා. මේක අපිට රටින්දි ටික දැන් සොෆ්ට් වෙලා ඇති වගේ දැනුණාම අපිට පුළුවන් අපි අර බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එකයි ඉතුරු අපි එකට එකතු කරගත්ත නැති අනිත් අමුද්‍රව්‍ය ටිකත් එකතු කරගන්න. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ දන්නවා දැන් විනාකිරි වල ඇඹුල් රස, තක්කලි සෝස් වල ඇඹුල් රස ඒ හැමදේම තියෙනවා. ඒකට දැන් අපේ රටින්දි වල පැණි රහ එකතු වෙලා තියෙනවා. ඉතින් මම මුලින් කිව්වා වගේ දැන් මම කැමති නෑ මේක පොඩ්ඩක් ගොඩාක් සෝස් ගතියට තියෙනවට. ඒක හින්දා මම සෑහෙන්න මේක හින්දලා තමයි ගන්නෙ. ඉතින් ඔයගොල්ලෝ ටිකක් දියට කැමති කෙනෙක් ඉන්නවා නම් මේක මම හින්දන තරම් හින්ද ගන්න නැතුව ඊට කලින් නවත්තන්න. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් ටිකක් වැඩිපුර තව තක්කලි සෝස් ටිකක් හරි එහෙම නැත්නම් විනාකිරි චුට්ටක් එකතු කරගෙන ඒකට දිය ගතියක් එකතු කරන්න වතුර මිශ්‍ර කරගන්න එපා. මොකද වතුර ගෑවුන ඔතකොට දන්නව අචාරුව නරක් වෙන්න බලනවා. ඉතින් මේ පැණි රහ ඇඹුල් රහ ඔක්කොම බැලන්ස් කරන්න අපි දැන් මේකට ලුණු ටිකකුත් දාගන්න ඕනේ. ඉතින් ලුණු දාලා දැන් ඕගලන්ට මේ රටේදී සමහර රටේදී වල ගොඩ පැණි රහක් නැහැ. ඒක හින්දා පැණි රහ චුට්ටකුත් මේකේ තියෙන්න ඕනේ. ඒක මැලේ අචාරුව කියන්නේ අපි ඒක හින්දානේ. ඒක හින්දා සීනි චුට්ටකුත් කැමති කෙනෙක්ට එකතු කරගන්න මම ඒකයි කිව්වේ. මේකේ නීතියක් නැහැ. අපිට අපේ දිවේ රසට අපි කැමති විදිහට මේකේ රස වෙනස් කරගන්න පුළුවන් ඕගලන්ට. ඉතින් මෙතනදී අපි එළවලු ටික එකතු කරගන්න කලින් හැමතිස්සෙම පොඩ්ඩක් මේ සෝස් එක දිවේ ගාලා බලන්න හොඳ රසක් තියෙනවද කියලා. එළවලු ටිකක් දැම්මහම ඒකටත් ඒ රස ඇති වෙනකම් මොකද නැත්තම් එළවලු දාපුවම ලුණු මදි වෙන්න පුළුවන්. ඒකින්ද හොඳට සෝස් එක හදාගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ විදිහට අපි දාපු එළවලු ටික එකතු කරගෙන මේක හොඳින් කලවම් කරන්න. ඉතින් මෙතනදී මැලේ අච්චාරුවට සමහරු අන්නාසිත් එකතු කරගන්නයි ඉන්නවා. ඉතින් අන්නාසි වගේ දානවා නම් ඔයගලන්ට මෙතන එකතු කරගන්න පුළුවන්. ඒවත් අම්බල ගන්න බැහැනේ. ඉතින් මම සාමාන්‍යයෙන් දාන්නේ මොකද අන්නාසි වගේ දාපුවම ඒකේ වතුර ගතිය උනනවා. ඉතින් එතකොට මේක ටිකක් වතුර වගේ අච්චාරුව. ඒත් ඔගොල්ලෝ කැමති නම් එවෙලෙම වගේ කන්න හදා ගන්නවා නම් ඔගලන්ට එකතු කරගන්න පුළුවන් අන්නාසිත් කැමති කෙනෙක්ට. ඉතින් දැන් මේක මිශ්‍ර කරගත්තාම ඔගලන්ට හදිස්සියකට ගෙදෙට්ට කෙනෙක් එනවා කිව්වොත් මේ වගේ එවෙලෙම කන්න පුළුවන්. හොඳට මේ රස එකතු වෙනවා මේ අච්චාරුවට. මොකද මේ විදිහට මම හුඟක් හින්දලා ගන්නෙත් ඒකයි. එතකොට අර රස ඔක්කොම ඒකේ තියෙන හින්දා හොඳ රසට අච්චාරුව තියෙනවා. එහෙනම් ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. අදත් මාත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. රෙසිපිස් හොඳයි කියලා හිතන අයට සබ්ස්ක්‍රයිබ් කරලා යන්න කියලා නැවත ඉල්ලීමක් කරනවා ආදරෙන්. ඕගලන්ට පුළුවන් මගේ Facebook page එකත් එක්කත් එකතු වෙන්න. තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් අරගෙන ඕගොල්ලෝ හම්බ වෙන්න. එන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.